හෙම්බිරිස්සාවක් උණක් ඇතු වූ විට අපකාගෙත් සිත එකවරම ඇදී යනුවේ එඟුරු කොත්තමල්ලි තම්බා බීම ගැනය. එසේම කුස්සේ කුළුබඩවලට නිතතිම්ම එක්වන දේක කොත්තමල්ලි. කොත්තමල්ලි ඇටවලට හිමිවන්නේ ඉහළ තැනකි. ඉත ඈත කාලයේ සිට මේ ධාන්‍ය භාවිත වූද ඒට නියම සිංහල නමක් නැතිවීම පුදුමයකි. අද අප භාවිත කරන නම දෙමළය. සංස්කෘත කස්තුම්බුරු ශබ්දය අනුව සාදාගත් කොතඹුරු යනු වට්ටෝරු පොත්වල සඳහන් වෙතත් ඒ පොදු ජන අතර පැතිර ගොස් නැතිසේය. කොත්තමල්ලි ඇටය කුඩා වද එයින් සැලසෙන සුවසිත සුළු පට නොවේ. ගුණ වශයෙන් සලකන විට කොත්තමල්ලි මද කසට රසයෙන් යුක්තයි. ගුණේත පහසුවෙන් ශරීරයට වැද ගනී. ආහාර පිණිස අනෙක් කුළුබඩු වර්ග හා මිශ්‍ර වූ විට ගුණේ වෙනස් වේ. එහෙත් තනිකර ගත් විට මුත්‍රකාරක ගුණේ ඉස්මතු වේ. මේ හේතුවෙන් කොත්තමල්ලි වල පවත්නා ඝර්මාකාර ගුණේ නිසා උණ හිඹිරිසාවේදී කොත්තමල්ලි තම්බා බීමෙන් ඉක්මනින් උණ අඩු වේ. ඝර්මකාරක ගුණේ යනු දහදිය වැගිරි වීමේ ගුණයයි. වකුගඩු වල ක්‍රියා වැඩි කිරීම නිසා මුත්‍ර පිටවීම වැඩි වන අතර දහදිය පිටවීම නිසාද ඉක්මනින් උණ අඩු වේ. උණට හිඹිරිසාවට කොත්තමල්ලි තම්බන විට ඉඟුරු සල්පයක් එක් කරණියේ රස වැඩි කිරීමෙන්ම දහදිය වැගිරි වීමේ ගුණේ ඉක්මන් කරවීම පිණිසයි. එසේම හිඹිරිසාවේදී සෙම උත්සන්නව එන නිසා සෙම් පීඩා මට්ටු කිරීමටද ඉඟුරු එක් කිරීම යෝග්‍යයි. ව්‍යංජන සකස් කිරීමේදී අනෙක් කුළුබඩු හා කොත්තමල්ලි එක් කිරීම නිසා ආහාර දිරවීම පහසු වේ. එසේම යම් යම් ආහාර අජීර්ණ වීමද වළක්වයි. අපේ කුළුබඩු වර්ගවල පුදුම අන්දමේ සැඟවුණු ගුණ පවතී. කොත්තමල්ලි වල පවත්නා ග්‍රාහී ගුණය ඉන්න එකකි. මෙන් ග්‍රාහී ගුණය යනු මල බදින ගුණයයි. ආහාර අගුණ වී බඩේ රිදීම සහිතව මල බුර්රිව යන විට යෙදෙන නොඑක් යෝගයන්හි කොත්තමල්ලියට එක්වන්නේමය. මෙබඳු අවස්ථාවලදී යෙදෙන කුඩා කසායක් නම් කොත්තමල්ලියට ඉඟුරු, ඉදිවේරිය, බෙලිමුල්, කලාඳුරු යන පස්වගයි. මේ කසාය බීමෙන් අඩු වශයෙන් ඉඟුරු, කොත්තමල්ලි, බෙලිමුල්, ඉදිවේරිය තම්බා බීමෙන් අජීර්ණ පීඩාව දුරුදිගෙන ගොස් සෝමන අවස්ථාව බොහෝය. තද පිපාසය ඇති විට කොත්තමල්ලියට ඇල්වතරේ බහ තබා පැය කිහිපයකට පසුගෙන ඒ වතුර බොන්නට දීමෙන් පුදුම ගුණයක් ලැබේ. ගැප්ගත් නවුවරන්ට ඇති ඕකාරය තද පිපාසය වමන යන අවස්ථාවලදීද මේ යෝගයේ ගුණදායකයි. ඇතැම්මයි කටේ ගඳක් ගැන කියතේ. ඒ තමනට වදයක් බව කියතේ. මෙබඳු අය කොත්තමල්ලියට කිහිපයක් නිතර විකන්නේ නම් කටකඳ නැතිවේ. හොඳ කොත්තමල්ලියට තෝරාගෙන එහි ඇති පොතු ඉවත් කර කොත්තමල්ලි හාල්බෙද කෑම රසවත් කෑමකි. ප්‍රධාන ආහාරයට පසු මේන් සල්පයක් කටේ දමා විකීමෙන් ආහාර ඉඳුල් රස කටින් ඉවත් වේ. කට නිතර සුවඳවත්ව තබයි. වැඩිපුර බුලත් කෑම වළක්වා ගන්නට අවශ්‍යයටත් සිගරට් තුම් ඉරීම වළක්වා ගන්නට රිසියටත් මේ හොඳ වෙදකමකි. බැඳපු කොත්තමල්ලි කෑම නිසා සෙම් පීඩාවන්ද වළකී. එසෙම් පණු පීඩාද දුරුවේ. ඇඳුම කැස්ස යන දෙකේදීද ඉඟුරු කොත්තමල්ලි ආඩතෝඩකොළ යන තුම් වගේ කබලේ බෙද කුඩු කර තබාගෙන කෝපිමේ සාදා බීම ගුණදායකයි. නිතර සෙම් අමාරු හැදෙන ළමයිට මේ දිනපතා දීමෙන් පුදුම සහනයක් ලැබේ. කොත්තමල්ලි ගුණ වශයෙන් සීතයි. සැඟවුණු මිරිස් රසයක් පවතී. මිහිරි රසය හා සීත ගුණය නිසා පිත නසයි. මෙහි සැඟවුණු උෂ්ණ වීර්යක් පවතී. කොත්තමල්ලි වල එක්තරා තෙල් කොටසක් පවතී. ඒ තෙල් කොටස ශරීරයේ ක්‍රියා කිරීම නිසා සෙම බැහැර වේ. අප ගන්නා යම් යම් දේවල ඇති ඖෂධීය පදාර්ථ බොහෝ විට පෙනහැල්ලේද ක්‍රියා කරයි.